ඇත්තට මම ධර්ම දේශකෙක් නෙමෙයි යෝගියෙක්. යෝගිවරුන් කියන්නේ මේ මනස වඩන භාවනාවෙන් ගත කරන කට්ටිය. ඒකේ ජීවිතේ වෙනස් වීමදී සම්පූර්ණයෙන්ම. ඒ කියන්නේ මේ මනසේ ඕක මම පටන් ගත්තේ මගේ මට එදා අවුරුදු 18 දී මම අර කිව්වේ මගේ යම් පරිවර්තනයක් වුණා ආපෝ අය දන්නව ඇති. මම හිතන අලුත් අය ගොඩක් ඇති මෙතන. එහෙමද? එහෙනම් ඉතින් මේ කොමාරි අවුරුදු 18 දී මට යම් ධර්මයේ සම්බන්ධව සංඥාවක් පහළ වුණා. ඒත් මම කීවා කියලා තියන කට්ටියට මම හිතන ඔය අර මම හිතන YouTube එකේ බලනකොට ඒව අහෙන් දැති සවුත් ඇෆ්‍රිකා වල ලෙසෝතෝ කියන තැනේ ඒ කාලේ මම ওই ගවේෂණයක් කර කර ඉන්නකොට තමයි මේ අනිත්‍ය ස්වභාවය ගැන යම් දෙයක් ඇති වුණා. ඒක ඊට පස්සේ තමයි සූත්‍ර බලනකොට ඔන්න ඒකේ විදිහටම ගැලපෙනවා. මේක තමයි මේ ඉතින් ඒක විද්‍යාව තුළින් තමයි ඒ හිතට ඒ සංඥා ඇති වුණේ. ඒකත් එක්කම ඒ කාල සීමාවේදී පිට මේ ධර්මයේ දේවල් එන්න පටන් ගත්තා. ගුරු සයිමන්සෙ මුණ ගැහුණා. ඊට පස්සේ මේ තවස්සිත විලක්කව මට මේ ලෝකෙට පිට වෙනවනේ කියලා. ඒක නිකන් මට තේරෙන්නේ නැහැ කියන්නේ නිකන් දෙවිවරුන්ගෙන් හරි මොකක් හරි මට ඒක කියන්න තේරෙන්නේ කොහොම හරි මේ දැන් මට ඒ සිතුවිලින් ඒව හොයන්න යන්නේ නැහැ සංඥානේ. ඒවා සංඥා පින්වතුනි. ඒවා මොනවද දන්නේ නැහැ. හැබැයි අර කරුණාව එනවා ඉබේම. ඒ කියන්නේ ඉතින් ඒ කොහොම හරි එදා මම එහෙම හිතාන හිටියම එදා මං හිතුනේ සංගම් හදලා මිනිසුන්ට එක එක මට තේරිච්ච විදිහ එක එක විදිහට හිතුවා. හැබැයි මගේ ගුරු දෙවියන් වහන්සේ මුණ ගැහුණාන් පස්සේ උන්වහන්සේ මට පෙන්වන්න පටන් ගත්තා මේ චිත්තය වඩනකොට මේ සිත පවිත්‍ර කරනකොට යම් දෙයක් සිද්ධි කරන්න පුළුවන් ශක්තියක් Tamanට කොට නැගෙනවා. මේක ළඟ වැඩිද මන්තර? ඉතින් මේ ඔය සිතේ තියෙන පවර් එකක් ගැන ස්වාමීන් වහන්සේ සිතෙන් ලෝකෙට පිට වෙන හැටි උන්වහන්සේ මට මෙහෙම කරන්න ඕනේ කියන එක කියලා දුන්නා. කිව්වා කියලා දුන්නා. ඉතින් ඒ ඔස්සේ තමයි මේ අවුරුදු ගණන් තපස් රැකර කටි මිනිස්සු අතරට එන්නේ නැතුව බව අතර බණකටවත් දානකටවත් මම හිතන මේ ස්වාමීන් වහන්සේ මට පන්සිල් දෙන්නත් කියලා. පන්සිල් මම දෙන්න කීප දෙනෙක්ටයි මේ දසසිලුයි පංචසිල් මම දීලම නෑ මං හිතන්නේ කාටවත්. ඉතින් සමාග ස්වාමීන් වහන්සේ නම් මට සාමාන්‍ය නමක් මගෙන් අහුව අනේ ස්වාමීන් වහන්සේ මට දසසිල් දෙන්න පුළන්ද වහන්සේ මට. ඉතින් මට ඒ උන්වහන්සේ රිෆියුස් කරන්න බැරි හින්දා බුද්ධ ගයාවේදී දුන්නා. මං හිතන්නේ ඊට ඇරෙන්න මොකද එහෙම ගියේ නෑ එහෙම දෙයකට. තව අනිත් එක අනිවාර්යයෙන්ම ඉතින් සමාකයි හිතෙනවා. දැන් මට එක ඕගනයිසර් කෙනෙක් කිව්වා ඔබ වහන්සේ මේ පංචශීල් ගැන ඒ කියන්නේ මොකද පංචශීල් දෙන්න ඕනේ කියලා එහෙම මම කියනවා මම පංචශීල් රකින්න ඕනේ කියන එක කියනවා. මම මෙහෙම සමාදම් කරන්නේ ඒක රකින්න නැතුව මේ මොනවත් අනිත්‍යව කරන්න බෑ කිව ඉඳගෙන විශේෂයෙන්ම සත්‍ය අද කාලේ ඒක කරන්න ඕනේ. හැබැයි අනිවාර්යයෙන්ම මේ දැන් අද ඒක කඩන්න අවස්ථාව එනවා මන්ද නැ මෙහි කොහොමද කියලා ලංකාවේ නම් රාජකාරී කරනකොට ඒ තැන්වලදී හරියට දූෂණය මෙහෙම නද පගාවල් දෙන ඒවා ඒව හැම තියෙනවා. ඉතින් මෙහෙ මට තත්ත්වය දන්නේ නැහැ. හැබැයි අනිවාර්යයෙන්ම පින්වතුනි සෙල්ලමටවත් ගොඩක් විට අපි අර සෙල්ලමටත් බොරු කියනවා බොරු කියන එක හිතනවා සමහරට. සෙල්ලමට කියන්නේ මේක අහිංසකයි කියලා නෑ පින්වතුනි. මේ රාහුල කුමාරයාට පළවෙනිටම දුන්න උපදේශය තමයි මුළු ශ්‍රමණ භාවයම නැති වෙනවා කියනවා සෙල්ලමටවත් බොරු කියනකොට. ඒක පෙන්වන උදාහරණයක් දීලා අර මොකද්ද වාචනික වතුර භාගයක් තියෙනකොට ඔහොම කියලා ඒක විස්තර කරනවා නම් මතක නැහැ හරියට. හැබැයි ශ්‍රමණ භාවය ඒකෙන් තමයි පටන් ගත්තේ උගන්නන්න. ඊට පස්සේ දෙවනි සූත්‍රයෙන් තුන්වෙනි සූත්‍රය තමයි රහත් උනේ රාහුල. එතකොට මේ ස්වාමීන් වහන්සේ රාහුල කුමාරයා පැවිදි වෙනවා. ඉතින් පින්වතුනි මේක අපේ බේසික්. දැන් මම උන සමාකරාට මට කියන්න ඉතන මොකද මම දන්නවා මාව වට්ටන්න බෑ. මම උනාරි හංගගෙන ඉඳලා හොරෙන් හිටියොදින් තමයි මේක ඔක්කොම හිර වෙන්නේ. තමන් අවංක වුණොදින් මගේ මේ අඩුපාඩු තියෙනවා. මම මේ ගමනක් ගිහිල්ලා තියෙනවා. එහෙම ගමනක් ගියොතින් වර්ධින්න බෑ පින්වතුනි. අසත්‍ය කියන එක බුදුහාඳුර කියනවා අන්තරායික ධර්මයක් කියලා. ඒක තමන්ව හිර කරනවා. තමන්ව මාර්ගයේ මේ වනසනවා.